කොහොමද වැඩකද හිටියේ? නෑස ඉතින් නිකන් හිටියා ඉතින් අද නිවාඩු. ඉන්ටර් එකක් දාගත්තා. බලමු මේ කතා කරලා තවත් අපිත් එක්ක එකතු වෙලා විශ්වාසය තියලා ඉගෙනගත්ත සක්සස් ස්ටෝරි එකක් තමයි බලන්න යන්නේ. ඉතින් මේ වගේ ස්ටෝරිස් ඉදිරියටත් සෑහෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් එකෙන් එක එනවා දැන්. ඉතින් බලා ගන්න පුළුවන් අපි ඉගෙනගත්ත ළමයින්ගේ කොහොමද ඈර්නින්ග්ස් කියලා. ඉතින් ඔයාලත් ඒ වගේමයි කිසිම දැනුමක් තිබෙනවා ප්‍රශ්න නැහැ අපි ඉන්නවා. හරි අපි බලමු. ඉතින් මේ වැඩක සිටින නේද කාලවිල එහෙම සනීපන්නේ ඉන්නේ හොඳින්නේ. හරි ඕනක ඔබ වයි කියලා. හරි කොල්ලෝ මට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ ඉන්ඩෙක්ස් නම්බර් එක සහ ආගේ නම ඒ සම්බන්ධයෙන් ඩීටේල්ස් ටික ඉන්ට්‍රොඩක්ෂන් කරගමු. දැන් බලන අයට දන්නේ නැහැ නේ. ඉතින් මාත් දන්නේ නැහැ වැඩිපුර ආගේ නම මොකද්ද කියලා. හරි කියන බලන්න. ආයේ ඉන්ඩෙක්ස් නම්බර් එක 67යි. මම ජනවාරි මාසයවලදී මේ ක්ලාස් එකට ජොයින් වුණා. ආගේ මේ ගේමින් ප්ලේ ක්ලාස් එකට ජොයින් වුණා. ක්ලාස් එකට ජොයින් වෙන්න කලින් මේ ගේම් ප්ලේ කරන හැටියට ගොඩක් YouTube වල ගොඩක් හොයලා බැලුවා. ඊට පස්සේ මම ගොඩක් ට්‍රයි කරා. ඒකින් ගොඩක් ලොස් වුණා. මම ගොඩක් ප්ලේ කරලා ලොස් වුණා. ඊට පස්සේ ෆෝන් එක ඔබ බයිද්දි Facebook Google එවාගෙන් ගිහිල්ලා හොයලා බලද්දි තමයි සර්ගේ ෆ්‍රී ස්ටේෂන් ක්ලාස් එක ගැන මම වැඩි විස්තරයක් දැනගත්තා. Facebook වල Google වල දැනගත්තා. ඊට පස්සේ තමයි සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙලා ගෲප්ස් වලට ජොයින් වෙලා මේ ක්ලාස් ගැන පොඩ්ඩක් දැනගන්න තමයි සර් ක්ලාස් එකට සර්ත් එක්ක කතා කරලා ජොයින් වුණා. මම මතකයි කතා කරා සෑහෙන්නේ. ඉතින් ඔබේ අවිත් එක්ක ජොයින් වෙලා ඉගෙන ගත්ත ළමයෙන් තමයි. ඉතින් මෙයාගේ උනන්දුව කැපවීම ඒ විදිහටම තිබ්බ මාතක සෑහෙන කෝල්ස් නම් පට්ට ගණන් කෝල්ස් මැසේජස් ඒ විදිහට කතා කරලා තිබ්බා. ඉතින් ඒ විදිහට මෙයාගේ සක්සස් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මම ඔයාලට කියන්නේ. මෙයාගේ උනන්දුවක් තියෙන්න ඕනේ. සෑහෙන කෝල්ස් අරගෙන ක්ලාසස් වල ජොයින් වෙලා ඉතින් ෆ්‍රී ක්ලාස් සෙෂන් වල ජොයින් වෙලා ඉතින් ඉගෙන ගන්න ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් කරගෙන ඊට පස්සෙත් අපි ස්ටුඩන්ට් සපෝට් එක ලයිෆ් ටයිම් දුන්නා. ඉතින් ඒකත් එක්ක තමයි මෙයා කරේ. ඉතින් මට දැනගන්න පුළුවන්ද කොහොමද ඔයා ඉගෙන ගන්න කලින් සහ ඉගෙන ගත්තට පස්සේ ඔයාගේ වෙනසක් දැනෙනවද? ඉගෙන ගත්තම මොකක් හරි ප්‍රයෝජනක් තිබ්බද? අපි උගන්වපු දේවල් හොඳයිද නරකයිද? අපේ ක්ලාසස් කොහොමද? ඉතින් මාස්ටර් කැම්පස් එක ගැන කොහොමද සම්බන්ධයෙන් මට දැනුවත් කරගන්න පුළුවන්ද? ළමයින්ට බලාගෙන ඉන්න අයට දැනුවත් කරන්න පුළුවන්ද? ඔව් සර් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මම මේ ක්ලාස් එකට ජොයින් වෙන්න මාස දෙකක් තුනකට කලින් මට එක්සෑම් එකක් තිබ්බා. ඒ එක්සෑම් එක ඉවර කරලා තමයි සර්ගේ ක්ලාස් එකට රීජොයින් වුණේ. මම කියලා තිබ්බනේ සර්ට එක්සෑම් එකක් තියෙනවා කියලා. සර් මතක ඇති. ඒකට කලින් මම මේ ගේම්ස් ගොඩක් ප්ලේ කරා සර්. හැබැයි ගොඩක් ලොස් වුණා. ගොඩක් ට්‍රයි කරා. ඒකට ගොඩක් ඩොලර්ස් ගානට ප්ලේ කරලා ගොඩක් ලොස් කරලා තිබ්බා. ඊට පස්සේ සර්ගේ ෆ්‍රී සෙෂන් ක්ලාස් වලට ආවා. සර් කියපු හැටියට සර්ගේ ක්ලාස් වලට ජොයින් වුණා. වෙලාවට ජොයින් වෙලා ඒ ගැන පොඩක් වැඩි උනන්දුවක් කරගෙන මේ ක්ලාස් වලට ජොයින් වෙලා සර් කියපු හැටියට මම ගොඩක් ප්ලේ කරා සර්. ඊට පස්සේ දවසකට 5000කට වගේ earn කරන්න මට මේකක් උනන්දුවක් ආවා සර්. ඊට පස්සේ earn කරගෙන මාස ගාණක් ට්‍රයි කරලා ප්ලේ කරා. මාසයකට ලක්ෂයක් වගේ ලක්ෂයකමාරක් වගේ දැන් හොඳට earn කරනවා සර්. මාසික ලක්ෂයක් ලක්ෂයකමාරක් වගේ දැන් earn කරනවා. අවුලන්නානේ. ඒ කියන්නේ බාර ලස්සන නැණින් එක. දැන් ඔතකොට ඔයාලට මේ ඉගෙනගත්තු දේවල් rules එහෙම follow කරලාද ප්ලේ කරන්නේ නැත්නම් මේ ඉගෙනගත්තු දේවල් හරියටම follow කරනවද? ඔව් සර් මම අර YouTube වල බැලුවා. ඒකෙන් වැඩි මට අයිඩියා එකක් හම්බුනේ සර්ගේ මාස්ටර් කැම්පස් session වල. ඒකේදී මට ගොඩක් කියලා දුන්නා. ඒ හැටියට මම follow කරපු හින්දා තමයි සර් මේම හොඳ result එකක් මට හම්බුනේ final එකේදී. හරි මට තේරෙනවා. ඉතින් ඔබතුමා කියන දේ ඔබතුමාට කියාගන්න අමාරු යතියි. ඉතින් මට පේනවා ඉතින් ඔයාගේ මලික් නේද? මුස්ලිම් නේද? ඔව් සර්. හරි ඉතින් මේ අපිත් එක්ක එකතු වෙන්නේ තවත් එක් ළමෙක්. මම හිතන්නේ ඒ ලෙවල් කරලා ඉවර වෙලා මේ ජොයින් වුණා නේද? ඒ ලෙවල් කරලා ඉවර වෙලා තමයි මොන මාත්‍යයක් කතා කරන්න උනේ. මෙයා මොකක් කර පොඩි ජොබ් එකක් කරනකොට තමයි කතා කරේ. ඉතින් ඇත්තටම සතුටුයි එයාගෙන මාසෙකට ලක්ෂයක් විතර earn කරනවා. ඉතින් ඔයාලත් මේ විදිහට earn කරන්න පුළුවන්. ඉතින් ඔබතුමා මොකද කියන්නේ මාස්ටර් කැම්පස් එක හොඳයිද? මම උගන්වපු එක හොඳයිද? ඉතින් අපි උගන්වීම් කටයුතු වල මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඉතින් හැමෝගෙම අහන ප්‍රශ්නයක් තමයි ඒක. ඇයිදනවද? ඉතින් ඔයාලා මේ වගේම ඉගෙන ගන්න මිනිස්සු ඉන්නවා තමයි. ඉතින් මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තියෙනවානේ. උගන්වන්නේ කොහොඳයිද? උගන්වන්නේ මට තේරෙයිද? අමාරුයිද මට ඉගෙන ගන්න? හා සමහර අය ප්‍රශ්න තියෙනවා මේවා සෑහෙන අමාරුයිද මේක ඉගෙන ගන්න? මෙච්චර ලොකු දේවල් කැපකිරීමක් කරන්න ඕනද? මෙච්චර අමාරුවක් තිබ්බද? නෑනේ. ඔබතුමාලාට සාරල පාසුව විදියට මම දෙපාසක ළමෙක්ට වගේ ඉගෙනුම් කටයුතු කරනවා කියලා හැම මේකෙදීම කියනවා. ඉතින් මේ අහන්න පුළුවන් ඔයා මේ A level කරලා ඉවර ගත්ත ළමෙක්ගෙම ඉතින් උගන්වපු දේවල් හොඳයිද? ඉගෙන ගත්ත ලේසියෙන්ද අමාරුයින්ද? ඒ සම්බන්ධව දැනුවත් කරන්න පුළුවන්ද?
මං ගොඩක් ට්‍රයි කරලා බැලවා මේ යුද්ධ බලව ට පස සගේ මස්ට කැම්පස් වලට ආවට පස්සේ මට ගොඩක් අයිඩිය සම්බුණා ගොඩස් ඒර්න් කරන්න මැතඩ්ස් කියලා දුන්නා මට මේක ගොඩක් ප්‍රයෝජන වුණා මේ ක්ලාස් එකට ජොයින් වුණා එකින් මට ගොඩක් ප්‍රයෝජනයක් වුණා මට මාසෙට ලක්ෂ ගාණක් ඒර්න් කරන්න හැටියට සර්යා මට කියලා දීලා තියෙනවා ඒර්න් කරන්න හැටියට කියලා දීලා තියෙනවා සර්ගේ රූල්ස් ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම ෆොලෝ කරන හින්දා තමයි මේ මේ මට්ටමට මට එන්න එන්න පුළුවන් වුණා හරි thank you so much ඉතින් මාස්ටර් කැම්පස් එක හොඳයි ද මොකද කියන්නේ ඔව් 100% හොඳයි සර් මේක මං ආපු බෙස්ට් ක්ලාස් එකක් මේක තමයි සර් මං හොඳටම earn කරන්න try earn කරන්න ඉගෙන ගත්තා මේකෙන් කොහමද earn කරන්න ඕනේ කොහමද bet කරන්න ඕනේ කියලා ඔක්කොම සර් මට හොඳට කියලා දීලා තියෙනවා සර් සර් මේ මේ මාස්ටර් කැම්පස් එක 100% good කියලා මට කියන්න පුළුවන් සර් හරි එතකොට බලන් ඉන්න කට්ටියට සහ ඉගෙන ගන්න උනන්දුවක් තියෙන මිනිස්සුන්ට මේක වටින අවස්ථාවක්. ඒ වගේම ඔයාලටත් පුළුවන්. මේ වගේම කිසිම දෙයක් දන්නේ නැති උනත් කිසිම දෙයක් පැහැදිලි කරගන්න අමාරු උනත් ප්‍රශ්නයක් නැහැ. අපි හැමදේම A to Z අකුරක් නෑරව ගන්නවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ජස්ට් සම්පූර්ණ බැලන්ස් එක loss එක stop කරගෙන දිනක් නම් විතරක් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ chance එකක් කොහෙන්වත් ඔබතුමාලා ලැබෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් ඔයාලා miss කරගන්න එපා. ඉතින් ඇත්තම කියනවා නම් මේ වගේ students ලා අපිට 10000 ගානක් ඉන්නවා. එයාලගේ බලන්න පුළුවන්. Just Google ගන්න master campus academy කියලා search කරන්න. ඔයාලගේ reviews බලා ගන්න පුළුවන්. කොච්චරක් තර reviews තියෙනවද කියලා. ඒ 100 ගානක reviews බලන්න එකින් එක හොයලා බලන්න. ඒ තරමට මේක value එක අපි 100% success එක quality එක දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා just registration කරගෙන join වෙලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි හැමෝටම දරුවත් කරන්න ඒකයි. අපි ෆ්‍රී සෙෂන් වලට ජොයින් වෙලා බලන්න. ඔයාලගේ වැරදි මොනවද? අතන මේ දවස්වල ප්ලේ කරන්න බලවත් ඔයාලා ඔස්සලන් හේතු මොනවද? ඒ සම්බන්ධ සියලුම දේවල් දැනගත්තට පස්සේ ඔයාලට just earn කරා ගන්න. ඉතින් මුලින්ම ඉගෙන ගන්න දේක්. ඊට පස්සේ අපිට දිනන්න සහ earn කරන්න පුළුවන්. just අපි ප්ලේ කරන්න විතරයි හැමතැනම දන්නේ. YouTube ගියත්, Google ගියත්, ඕනම තැනකට ගියත් අපි බලන්නේ මොකද්ද ප්ලේ කරන්න හැටි හැමදේම කියලා දෙනවා. හැබැයි කවුරුත් කියලා දෙන්නේ නැහැ loss වෙන හැයි, loss වෙන හේතුව සහ loss එක නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඔයාලට දවා දෙනවා. ඉතින් බය නැතුව join වෙන්න පුළුවන්. හැමෝටම තියන්න තියෙන ෆ්‍රී සෙෂන් වලට join වෙලා බලන්න. අපිත් එක්ක කතා කරනවා. ඉතින් පැවිසතරම ඔයාලට lifetime student support එක දෙනවා. ඉතින් lifetime ඔයාලට තියෙනවා නේද? lifetime තියෙනවා. ඔයාලට මම මොකක් හරි අඩුපාඩුවක් කරනවා. දැන් මාස කීයද ඉතින් ජනවාරි වල join වුණා නම් මේ මේ මාසෙත් එක මාස 6ක් විතර නේද අපිත් එක්ක join වෙලා. ඉතින් අද වෙනකන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව earn කරනවා කියලා කියන්නේ හිතන්නකෝ. අතරම හිතන්නකො කොහොමද ක්වලිටි එකද 100% සක්සස් කියලා මාස 6කට පස්සේ එක්කෙනෙක් කියලා. ඉතින් ඒ දවස්වල නම් අත වෙනකම් මේක තියෙනවා නම් හිතා ගන්න බැරි විදියට අතරම මේක සක්සස් එකක් තියෙනවා කියලා ඔයාලා හිතන්න බැරිද? අනේ ඒ දේ තියෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ earn කරන්න පුළුවන්. මේ කොල්ලා වගේම තමයි පොඩි ළමයෙක්ට වුණත් job back කරන කෙනෙක්ට වුණත් ගෑනු පාර්ශ්වයකට වුණත් පුරිම පාර්ශ්වයකට වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම කෙනෙක්ට අපිත් එක්ක join වෙලා ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මොනවා හරි ප්‍රශ්නක් තිබ්බොත් එහෙම අපිත් එක්ක පැවැසිතරම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් කොල්ලෝ කාලා දෙන්නේ. ඔව් සර් කාලා ඉන්නේ. හරි වෙලාව කෑවද නෑනේ වෙලාව කෑවද දන්නවා වගේ වැඩ කරන්නේ නැති නෑ ඉතින් නිකන් තමයි ෆෝන් එක ඔබ බයි හිටියස වැඩටත් ගියේ නෑ වැඩ වැඩ වලට නිවාඩු මඩ හින්දා ආ හරි 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 ඔබ නැත්ත අන්නතර ආව නේද හරි මේ දවස්වල මොනවද කරන්නේ ඉතින් අද දවසේ earn කරාද අද දවසේ play කරාද කොහොමද අද දවසේ earning කරේ අද දවසේ අපිට earn කරාස 5000ක වගේ earn එනිය හම්බුණා ආ ඊට පස්සේ පොඩි වැඩක් තිබ්බා ඔන්ලයින් වෙලා ඒක කරගෙන හිටියස හොඳයි. ඉතින් දවස් ගානේ ඔහම earn කරනවා. කමන්නේ. කොල්ල වල ඇල්ලගෙන වගේ. හරි. ඉතින් thank you so much අපේ interview එකට සහභාගී වුණාට. මේ වගේ පොඩි podcast එකක් සාමාන්‍ය නිකන් කතාව බහ කරන්න තමයි මම මේක ගත්තේ. මොකද දන්නවද? ඔයාලට දැන් අපි මේ වගේ chat වලනේ කතා කරන්නේ සාමාන්‍ය කවස්සට call එක අරගෙන කියනවා මෙහෙමයි මෙහෙමයි දිනනවා මෙහෙමයි මෙහෙමයි කියලා screenshot අවනවා. ඉතින් අපිට ඔයාලට පෙන්වන්න ඕනේ. ඔයාලට පෙන්වන්න ඕනේ ඔයාලට දැනගන්න ඕනේ මේ වගේ students ලා අපි ඉතින් සෑහෙන ඉගෙන ගන්නවා. ඉතින් ඔයාලට මේ වගේ පුළුවන් කියලා. ඔයා ඉන්න තැන තමයි මේ. මේ වගේ ඔයාත් අපිත් එක්ක join වුණා නම් මේ වගේ තැනක ඔයාට එන්නේ. සියෝ ප්‍රශ්න නැහැ. ඊට වාගේ ඉන්ටර්වියු එකක් මේ වගේ එන්න පුළුවන්. ඉතින් මේ අල්ල ගන්න මාතෘකාව මම චෙක් මැසේජ් එකක් දාලා අල්ලගත්ත කොල්ලට එන්න කියලා. ඉතින් දැක්කනේ. ඉතින් ඔයාලට මේ වගේ පුළුවන්. ඉතින් just thank you so much සහභාගී වුණාට. ඉතින් ඔයාලගේ පැත්තට ආවොත් එහෙම කතා කරන්න දවසක හරි. හරි හරි ධන්‍යවාද සර්. හරන්න. හරි කොල්ලෝ. thank you so much. එළම එන්න කරමු නේද? ඔව් සර්. thank you.